පොත්මිති යකින්ගෙන ළමද තබා කෙටි පියවර මෙන තනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නුමැකි තවම ඉතින් අද ගොඩාක් ලස්සන දවසක් අද අපි ප්‍රෝග්‍රෑම් එකකට ගොඩක් විශේෂ කෙනෙක්ව තමයි එකතු කරගන්නේ හලාව දෙන්න දක්ෂ කලාකරුවේ දක්ෂ ලීඩ් ගිටාර් වාදකෙක් ඔහු නිලංග ෆෙනෑන්ඩෝ ඉතින් නිලංගයි කොහොමද අපිට වැඩි දක්ෂ සම්පූර්ණ නම කියන්න අපිට කොහෙද ඉස්කෝලේ මල්ලී මේන්දුකුල සූර්ය ඇන්ටන් නිලංග ප්‍රාන්දු මං ඉස්කෝලේ ගියේ ශාන්ත මරයා පිටිමි මහවිදුවල ඒ කාලේ මගේ පාසල් මාතාව ශාන්ත මරයාවේ මං ගෙන ගත්තේ ඉතින් මං අද දවස් හැමදාම මම කරන ශාන්ත මරයාව මොකද මං උඩුක් ගෙදුවේ එතන සෙල්ලාම තුන්දන නැදන වගේ ඉර්සම හැමදාම පාසල් මාතාවට ගෞරව කරනවා මං ඉතින් රැඳ කාලා නිදාගත්තා. පාන්දර මට නැගිට ගන්න බෑ වුණ මට සීන දෝගියා. ඊට පස්සේ මට මුකුත් දෙන්නේ සීන දෝගියා. ඊට පස්සේ මතක ඉස්විතාල ෆෑන් එක. මට සීයේත්. ඊට පස්සේ තමයි දැනගත්තේ මේ අසභාගය. ඒකම මුකුත් දෙන්නේ නැහැ මට සීයක් නෑ මුලින්. ස්පෙවුන් නෑ හරි හැම මේකේ ඉති. ඒ කියන්නේ ඊට කලින් මොන හරි අසනීප තත්ත්වයක් තිබ්බා. ඒක කියන්නේ මල්ලේ මට සෝගක් ගහලාද මුකුත් දියන් ක්ලන්තිය ඔයා මං ඒ කියන්නේ ප්‍රෙෂර් එක. මං ගණන් ගත්තේ නැහැ ප්‍රති දුන්නා මං අරන් ගිල විසි කරනවා ෂෝයකට ප්‍රධාන විසි කරනවා ඒ කවුද හතට කදේ ගිර ඒ කියන්නේ ප්‍රෙෂර් එක තමයි මේ එක බලපම් කිරි ප්‍රෙෂර් එක තමයි ඒකත් මොකද බල ෂෝ ගාදී ඉන්නේ බුදු බුදු වස්කේ ආ මේ රැන් දිදි මෙතුවා ඒ වන් හිතන්නේ උඩ බලපම් නැති අනිවාර්යයෙන්ම සීනි මරද්දී ඕ දෙපොත් ඔයා මිනිස්සු අතරට එන්නේ ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් විදිහට මාත්‍ර බෑන්ඩ් එකේ. එතකොට අපි මොකද ඒ කාලේ අපි රන් තරු එහෙම ප්‍රසිද්ධුනේ මම මාත්‍රා බෑන්ඩ් එකින්ද අපි සම්තල සෝල්ලා ගියා අපි ආන්ද ඉතින් යවම ටිකට් එකේදී මම ඉතින් කට්ටිය අන්තර්ගත දනන් දුර ගත්තා ගිටාර් එක මොකද ගිටාර් එක තමයි ඉස්සෙල්ලාම සෙල්ලම් ගිටාර් එක ඒක තමයි කට්ටිය මම දන්නේ මාත්‍රා බෑන්ඩ් එක ඉස්සෙල්ලාම
ඉතින් බෑන්ඩ් එක ගැන විස්තර කිව්ව බෑන්ඩ් එක කොහොමද හැදුනේ ආ බෑන්ඩ් එක අතුම කියනවා නම් බෑන්ඩ් එකට සෑන් කැපිව මම කිව්වා කට්ටි පුතුරන් ඉතින් පටන් ගත්තා මොකද අපිට සෑන් දෝ කියලා රොසන් අයියා ක්ලාස් නේ රොසන් අයියා नायकून කරගෙන යන්න. එතකොට මේ ඒකල එතකොට බෑන්ඩ් එකේ ඔක්කොම ප්ලේස්ලා හලාවත අවටින් තෝරන්නේ ඔක්කොම හලාවත. ඔක්කොම හලාවත. එක එකවත් නැහැ පිට ඔක්කොම හලාවත. ඔක්කොම හලාවත. ඒක තමයි නේද? පටන් ගත්තා. අද බෑන්ඩ් එක තිබ්බනම් අදට අවුරුදු කීයක් වෙනවද? අවුරුදු මම හිතන අවුරුදු 15. ඉතින් මේ 15 වෙනිද මං හිතන්නේ අවුරුදු 15 වෙනිද කඩු වෙන්නේ නැහැ. ඉබ්බර. බෑන්ඩ් එකට නම දැම්ම එක. දැම්මේ මල්ලි මං හිතන්නේ මේ සංගීතයේ ගේෂුඩිය අපි ෂෝට් ගිහලා එයාතුමා ඒක මාස්ටර් කියලා දාන්න කිව්වා. එයා අපි වලට මොකද ආවම මාස්ටර් කියලා බෑන්ඩ් එක. මං හිතන්නේ සංගීතයේ ෂෝට් ගාන නම දුන්නේ. සංගීත ගේෂුඩිය වත්ත. ඒකට බෑන්ඩ් එකේ හතන්දර. හතන්දර. ඔයා ප්ලේ කරපු ඉන්ස්ට්‍රුමන්ට් එක දැන් ඔයා කාලෙකින් අල්ලන දේ. ඔයාට මොකද්ද හිතෙන්නේ? මේකයි මල්ලි මට ඉතින් ගොඩාක් යාළුවෝ හිටියා හැබැයි ඉතින් බොරු කියන්න ඕනේ ඉතින් ගොඩාක් හරිය කර මූණේ ඉච්චාව රාශියක කට්ටිය ඉන්නේ ගොඩාක් අඩුයි කල්යාණ මිත්‍රෝ මම එක්ක දැක්ක මගේ උදෝ යාළුවෝ ඉන්නෝ ඒ කියන්නේ දුකේදී සැපේදී එක වගේ ලං හිටපු ඒ අතින් හරි වටිනවා ඉන්දික මං හිතන්නේ ඒ වොන් ගැහුවේ කකපල්ලි ඉන්නේ ඒ මිත්‍ර ගොඩාක් වටිනවා හැම දිස්සෙම මං ගාවට ඒ දේදසල මට ඉතින් මොකි හැදි කියලා මම මානසික වැටෙන්න බා කිලින් ඉන්න ඒ වගේ අද කල්යාණ මිත්‍රවට හම් වුණා. ඉතින් මම හිතනවා මේ ඒ වගේ මිත්‍රව ආශ්‍රය කරන මොකද වගේ සැපේදී තන දුකේදී මිනිස්සුගේ වෙරේලා ළඟින් ඉන්නවා. යාළු කෙනා මේ එකයි මල්ලි වැඩේ. දුකේදී නෙවෙයි දුකේදී ඉන්නවා. බැරි වුණා. ඒ වගේ මිත්‍රවත් මට හම් වුණා. හැබැයි ඉතින් බොහොම අතොස්සයි. මට මොකද මට මම එතුමාගේ සින්දු තමයි ගොඩක් කිව්වේ මේ එතුමාගේ පාට තමයි මම ගොඩක් සින්දු වලින් ඇල්ලුවේ ඉතින් මම ගොඩක් ආසයි ගායකයෙක් කියලා සීවන එනවා අපි සින්දුවක් කියමු යාරි රම් සමනලින් ඉංගිලෙනු දැක මට ඇගෙන තෝපිය දිය සිහි වෙනවා හාහා රන්සුර පුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා පොත් මිටියක් ගෙන ළමද තබා කෙටි පියවර මෙන තනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකි තවම තේ සංගීත නිර්මාණ ගත්තොත් ඊළඟට මොකද කරලා සංගීත නිර්මාණ තනුව එහෙම කරලා තියවද ඔම්මලි මම මෙලලිය කිරෝ ස්ටුඩෙන්ට් පෙරට ඉෂර ඊට පස්සේ මං ලංකාවම කෙරුවා
राज्य नाट्य उलल ऐके हम संगीत नाट्य गामी जकुटी नाट्य मंग ऐके हम संगीत मम गिवे मट सम्मान सम्मना सलि सम्मान ඒක කෙරුවේ ගාමිණී ජයකොඩි එයාගේ නාටකෙද මම තමයි මේක. ඒක තමයි තේන්නේ මම තමයි පොඩි පොඩි මෙල්ලි කරද්දී මතක නෑ මගේ අදිසියෙම ඔයා මෙහෙම රෝගාතුර වුණාට පස්සේ කොහොමද ඔයාගේ දිනදා දේවල් ඔයාගේ දෛනික දේවල් කරගත්තේ වැඩවලට කියන්නේ. මොකද කියන්න ඕනේ නෑ මල්ලි. මගේ මාව මෙහෙම හරි ඉන්නේ මගේ නෝනා ඉඳලා එයා තමයි මාව ගොඩගත්තේ. මෙහෙත් කළා අක්කෝ කළා එයා තමයි මම මෙහෙම හරි ඉන්නේ ඇහි. නැත්තම් මම මෙලාට ඉවරයි. मसीनाला नोनगे मल्ल अयोड़े पड़े मल्ल मन तेल कल उपल कपल ये असल सोशल मीडिया ඉතින් නිලංගයිය කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එක 0.71 85 49 674 ඉතින් නිලංගයට ඕන වෙලාව කතා කරන්න පුළුවන් එතකොට Facebook ගිනුම ගත්තොත් ඔහුගේ භාර්යාවගේ account එක දිනවා අනුෂා ෆර්නැන්ඩෝ කියලා එමගින් නිලංගයට කතා කරන්න ඕවම ගන්න නිලංගයේ මේ ආපු ගමන තුල ඔයාලට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නම් ඒ ස්තුතිවන්ත වෙන්නේ කාටද කියන්න මම මුලින්ම සුදු වන්නේ ඉන්නවන මල්ලි ඕගොල්ලන්ට ඕගොල්ලගේ ටීවී එකට මොකද මම අංශ කලාකාරයෙක් මාව දැන් මේ ඔයාලම හංග ඇවිල්ලා මාව දැකලා ඉස්සෙල්ලාම ඔයාලම සුදුන් දෙන්න ඕනේ මුලින්ම ඊට පස්සේ මංගලර හිටපු කල්යාණ මිත්‍රව විශේෂයෙන් මං ඉතාලියේ හිටි අවුරු එකමාරක් මේ කාලේ ඇතුළත මං ආව හිටියේදී හොඳ යාළුවෝ LKTV ඔබගේ අදහස් තියෙනවා නම් අපට ඒ වේවා